ඔබ කැමතිම වැඩසටහන් ටෙලිනාටි නරඹන්න සියත ටීවී YouTube channel එක අදම subscribe කරන්න. අනතුරු වෙ නැවත සාධරණීය ජීවිතයත් එක්ක එකතුලා ඉඳි ලංකාව සහ ඉන්දියාව අතර තියෙන පුංචිම දුර ප්‍රමාණයක් විතරයි. සදමත්ට පාතපොපු කතාවකුත් මේ කාල වකවානු තුළ වැඩිපුරම ඇහෙන්න පටන් ගත්තා. ඒක asal වෙසි රටක්. ඒ නිසා අපිට ඒකට සතුරු වෙන්න පුළුවන්කමත් හදපත්ලෙම තියෙන්නට අවශ්‍යයි නේද? ඒ විතරක් නෙමෙයි ඉන්දියාවේ සංස්කෘතික රටාවන් ලංකාවට එකතු වෙනකොට වසර ගණනාවක් පුරා ඒ රටාවන් අපිට එකතු වුණා කියන එක නොරහසක් නෙවෙයි. හැබැයි ඉන්දියාවේ තිබුණු සංස්කෘතියෙන් ජනකෙලි ජන ජන සංස්කෘතිය මේ හැමදේම කතා කරනකොට ඒ වගේ සංස්කෘතික දේවල් දැනගන්න අපි බොහොම කැමැත්තෙන් ඉන්නවා. නමුත් අවස්ථාවන් තමයි නිර්මාණය වුණේ නැත්තේ. ඒකට හොඳම අවස්ථාවක් හෙට දවසේදී නිර්මාණය වෙන්න සූදානම්මින් ඉන්නවා. එනිසායි පිළිබඳව තමයි අද දවසේදී අපි කතා බහ කරන්න සූදානම් වෙන්නේ. මේ කර්ණාටක සංස්කෘතික සම්බන්ධයෙන් වැදගත් වෙන ප්‍රසංගයක් ඔබට දැනගන්න දැක බලා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ලංකාවේ ප්‍රථම වරට මේක පවත්වන්නේ ආසියානු මාධ්‍ය සහ සංස්කෘතික සංගමයේ මූලිකත්වයෙන් තමයි මේක පවත්වන්නේ කියලා අපි මතක් කරන ගමන් මේ පිළිබඳව ඔබව දැනුවත් කරන්නට අපි ආරාධනා කළා. ආසියානු මාධ්‍ය සහ සංස්කෘතික සංගමයේ සහ පෙන් ශ්‍රී ලංකා සංවිධානයේ සභාපති උපුල් චනක සිංහ මහත්මයාට අයිබෝවන් සුබදාසන. ඒ වගේම අපි ආරාධනා කළා ආසියානු මාධ්‍ය සහ සංස්කෘතික සංවිධානයේ ලේකම් පැතුම් වික්‍රමරත් මහත්මයාට අයිබෝවන් සුබදාසන්. ඉතින් මේ දෙදෙනාත් එක්ක තමයි අද අපි මේ කතා බහ තියෙන්නේ. කර්ණාටක සංස්කෘතික ප්‍රසංගය පවත්වන්න හේතුවක් තියෙන්නත් ඕනේ. මොකක්ද මේක පවත්වන්න හේතුව විදිහට අපිට දැනගන්න තියෙන්නේ? බොහොම ස්තුතියි සියතට මේ අවස්ථාව ලබා දුන්නට. ඔබ පටන් ගත්ත ඒ විදිය හරියටම හරි. මොකද ඉන්දියාව තමයි අපේ සංස්කෘතික පීතෘත්වය තියෙන්නේ. එතකොට ඉන්දියානු සංස්කෘතියේ සංස්කෘතික අංග දෙකක් තියෙනවා. ප්‍රධාන උත්තර සංස්කෘතිය සහ දක්ෂිණ සංස්කෘතිය කියලා. අපිට ගොඩාක් සමීප වුණේ දකුණු සංස්කෘතිය. දකුණේ ජන සංස්කෘතිය ළඟම තියෙන කොටස. ළඟම තියෙන කොටස හරියටම හරි. එතකොට දැන් කර්ණාටක අපි සාමාන්‍ය දකුණු ඉන්දියාව කියලා කියන්නේ තමිල්නාඩුර. නමුත් ආන්ධ්‍ර ප්‍රදේශයේ කේරළය කර්ණාටක ප්‍රාන්තත් අපිට බොහොම සමීප සහෝදරත්වයෙන් බැඳුණු තැන්. කර්ණාටක ප්‍රාන්තය සමග අපේ තියෙන සම්බන්ධකම් යනවා පරාක්‍රමබාහු රජුරන්ගේ නිශ්ශංකමල්ල රජුරන්ගේ කාලය දක්වා. එතකොට කර්ණාටක සංගීතය කියන එක උත්තර ಭಾರತೀಯ සංගීතය තියෙනවා, කර්ණාටක සංගීතය තියෙනවා. කර්ණාටක සංගීතය හරි ශාස්ත්‍රීයයි. ඒක දෙවිවරුන් ආශ්‍රයෙන් තමයි හැදුනේ. දැන් උදාහරණයක් ටික ගත්තොත් අපිට රූකඩේන්නේ දකුණු ඉන්දියාවෙන්. රූකඩ ඉතිහාසය ගත්තාම මේක ශිව සහ පාර්වතී දෙන්නගේ අතර ඇතිවෙච්ච සම්බන්ධයකින් තමයි රූකඩ නාට්‍ය පටන් ගන්නෙ. ඒතොර කර්ණාටක සාහිත්‍ය අපිට ගොඩාක් සමීපුනේ උත්තර ಭಾರತೀಯ සාහිත්‍ය නිසා දකුණු ඉන්දියානු සාහිත්‍ය කලාව සංස්කෘතික ඒ ප්‍රභේද අපිට ටික ටික තමයි සම්බන්ධ වුනේ. නමුත් අපි අඳින්න පළඳින ගොඩක් දකුණු ඉන්දියානු විදියට. ඔබ ඇඳලා ඉන්නේ දකුණු ඉන්දියානු විදියට. එතකොට අපි තිලකේ තියන්නේ ඒක. එතකොට කර්ණාටක ප්‍රාන්තයේ තියෙනවා එහි භාෂාව කන්නඩ භාෂාව. කන්නඩ භාෂාවෙන් පළවෙන ප්‍රධාන පුවත්පතක් තියෙනවා ජනමිත්‍ර කියලා. ඒක තමයි වැඩිම අලවියක් තියෙන පුවත්පත. ඒකේ ප්‍රධාන කර්තෘ මදන් ගෞඩා. එතුමා තමයි ඒ ප්‍රදේශයේ මාධ්‍ය සංවිධානයේ ලේකම්. අපි ඔහු සමග බොහොම කිට්ටුවෙන් වැඩ කරනකොට අපිට ඕන වුණා මේ ඉන්දියාවේ තියෙන ප්‍රධාන බොලිවුඩ් සිනමාව හැරුණාම ප්‍රාන්ත සිනමාව රටට හඳුන්වා දෙන්න. ඒක පළවෙනි පියවර හැටියට අපි දැන් මාස 3කට කලින් කර්ණාටක ෆිල්ම් ෆෙස්ටිවල් අතරින් සිනමා උළෙලක් කරා ප්‍රථම වතාවට ලංකාවේ. ඊට පස්සේ අපි යෝජනා කරා මේ කර්ණාටක ජන සාහිත්‍යය තියෙන වෙනම. ඒක අපි ලංකාවට හඳුන්වා දෙමු කියලා. ඒකදී ඒ ආරාධනා පිළි අරගත්ත අපිට ඉන්ටර්නැෂනල් කල්චරල් ෆෙස්ටිවල් කවුන්සිල් ඔෆ් ඉන්ඩියා කියන ආයතනය ඒගොල්ලෝ පිළි අරගෙන ඒගොල්ලොත් ලංකාවට එන්න තීරණය කරා. මේ හෙට තමයි ඒගොල්ලෝ උදේ එන්නේ. ඒගොල්ලෝ ඇවිල්ලා ලංකාවේ ඒගොල්ලෝ ලෝකෙ වටේම වෙන ෆෙස්ටිවල් කරන මේ කරන්නේ 40 වෙනි එක. අවසාන වශයෙන් තිබුණේ තායිලන්තේ. එතකොට ඊට පස්සේ ලංකාවේ පස්සේ ඒගොල්ලෝ යන්නේ මැලේසියාවට. එතකොට මේ ජන සාහිත්‍ය අංග ගත්තාම අපිට හරි සමීපයි ඒගොල්ලෝ. දැන් අපේ වෙස් මුහුණයි කර්ණාටක වෙස් මුහුණයි හරි කිට්ටුයි. අපේ ගරායක් වගේ වෙස් මුහුණු. එතකොට ඒ උත්සවය අපි ඒ සංස්කෘතික ප්‍රසංගය අපි ලංකාවේ සංවිධානය කරන්නේ ආසියානු මාධ්‍ය සංස්කෘතික සංගමය පෙන් ශ්‍රී ලංකා සංවිධානය සහ
ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ ස්වාමි විවේකානන්ද කොළඹ ඉන්දියානු සංස්කෘතික මධ්‍යස්ථානයේ එකතුව අපිට ගොඩක් උදව් කරේ සෞන්දර්ය විශ්වවිද්‍යාලය සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය 38 දෙනෙක් හිට එනවා අපි විවෘතව ආරාධනා කරනවා හෙට එන්න මේ අපූර්ව සංධ්‍යාවට එකතු වෙන්න සියල්ල අපි ඒක මුදල්ලයි කිරීමක් නැහැ ඉතාම ලස්සන ඒකේ තියෙන ගායන වාදන රූකඩ අපි ඉදිරියේ කතා කරමු ඔව් ඒ නිසා ඔබටත් පුළුවන්කමක් තියෙනවා මේ ප්‍රසංගය නරඹන්න පැමිණෙන්න හෙට සවස් ස්වරූපෙන් කරලා තියාගන්න හවස 4 ඉඳන් 6 වෙනකන් ඔබට බොහෝ වැදගත් වෙන සංස්කෘතික මේ කරුණු ගණනාවක් දැන කියාගන්න පුළුවන් හැකියාවක් තියෙනවා කොළඹ 7 සෞන්දර්ය විශ්වවිද්‍යාලයට පැමිණුණොත් ඔබට මේ සියල්ල දැක බලා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා කියලා මතක් කරන්නට ඔබතුමාගේ කතාව ඇතුළත ඔබතුමා සඳහන් කරපු දෙයක් අර ලංකාවට සංස්කෘතිකමය දේවල් ගණනාවක් ආවා. හැබැයි ලංකාවේ තිබුණු සංස්කෘතියත් එක්ක මේ දේ එකට ගැළපීලා තමයි ඒක වෙනසක් වෙලා තියෙන්නේ. අන්න ඒ නිසා තමයි ඉන්දියාවයි ලංකාවයි මේක වෙනසක් වගේ අපිට දැනෙන්නේ ටිකක්. ඔය වෙනස වෙනස් කරන්න මේ හැන්දෑවේ හවස පුළුවන්කමක් ලැබෙවිද කොහොමද? අපිට තවත් අලුත්ම සංස්කෘතිකම දේවල් මේක ඇතුළේ තියෙවිද කොහොමද අපි ඒක අනිවාර්යෙන්ම පුතුමේ විශේෂයෙන්ම මේ ප්‍රථම වතාවට තමයි ජනකලා කියන්නේ අපි හුඟක් කාලයක් දකින ප්‍රධාන මාධ්‍ය ප්‍රධාන ධාරාවේ සංස්කෘතික අංග තමයි අපි දකින්නේ ඉන්දියාවේ ලංකාවට හුඟක් දකින්න ලැබෙන්නේ විශේෂයෙන් මාධ්‍ය හරහා අපි දකින්න ලැබෙන්නේ ප්‍රධාන ಭಾರತ කතක් කතකලි මේ වගේ අනිවාර්යෙන්ම අපිට දකින්න ලැබෙන දෙයක් හෙට තියෙන උත්සවයේ විශේෂත්වය තමයි ප්‍රථම වතාවට තමයි කර්ණාටක ප්‍රදේශයේ ජනකලා අංග අපි දන්න අපේ ජන ගීත ජන නැටුම් අපිටම බොහොම ආවේනික දේවල් ඒ කර්ණාටක ප්‍රාන්තයේ තියෙන ඒ ජනකලාංග තමයි ප්‍රථමතාවට මේ ශ්‍රී ලංකාවේ මේ ප්‍රදර්ශනය කරන්නේ මම දන්නේ එන කලාකරුවන් 30 දෙනාම 30 දෙනෙක් 35 දෙනෙකුට ආසන්න ප්‍රමාණයක් ලැබෙනවා 35 දෙනාම වෘත්තීය වශයෙන් මේ ජනකලාංග ප්‍රගුණ කරපු ජන කර්ණාටක ප්‍රදේශයටම ආවේණිකුණු කලාංග රසක් තමයි ඉදිරිපත් කරන්නේ මම හිතන්නේ විශේෂයෙන්ම මේ විශ්වවිද්‍යාල සිසුන්ට ගාක් වැදගත් වේවි මේක ඒ කියන්නේ මේ අවස්ථාව කෙනෙකුට වෙන අවස්ථාවක් දකින්න ලැබෙන්නේ නැහැ ප්‍රධාන මාධ්‍ය හරහාවත් වෙන කිසිම ආකාරයකින් ඒවා අත්විඳින්න ලැබෙන්නේ නැහැ අත්දැකීම මම හිතන්නේ මේක සුවිශේෂී අත්දැකීමක් වේ විශේෂයෙන්ම මේ කලාව නර්තනය වගේ දේවල් හදාරන අයට මම හිතන්නේ ඒක මම විශේෂයෙන් ආරාධනා කරනවා ඒ වගේ අයට මේ හෙට තියෙන ප්‍රසංගයට එක් වෙන්න කියලා විශ්වවිද්‍යාල දරුවන්ට විතරක් මේ සාමාන්‍ය පෙළ උසස් පෙළ සඳහා පවා නර්තන විෂය හදාරන දරුවන්ට මේක බොහොම වැදගත් වෙන දෙයක් මේ සංගීතයට ආදරය කරන සංගීත විෂය හදාරන උදවියට පවා මේක වැදගත් සහ සංස්කෘතිකමය දේවල් පිළිබඳව අධ්‍යයනය කරන්න කැමති ඔබටත් මේක හොඳ අවස්ථාවක් වෙවි කියන විශ්වාසයත් එක්ක ප්‍රථම වරට පැවැත්වෙන්නේ ආයි කවද පැවැත්වෙයිද කියලා හිතා ගන්නත් බැරි වෙන තැනක තියෙනවා ඒ නිසාවෙන් ඔබට යන්න පුළුවන් නම් යන්න හෙට හවස රෝවෙන් කරලා තියාගන්න හවස 4 ඉඳන් 6 වෙනකම් කොළඹ 7 සෞන්දර්ය විශ්වවිද්‍යාලයේදී තමයි මේක පැවැත්වෙන්නේ කියලා මතක් කරන්නට උනේ ප්‍රසංගය පිළිබඳව අපි ටිකක් දැනුවත් කරලා දෙමු ඔව් ඇත්තටම මේ පැතුම් කිව්වා වගේම දැන් එතන ඒගොල්ලෝ ඉදිරිපත් කරනවා ඉන්දියන් ක්ලාසිකල් ඩාන්ස් මදුරි බොන්රේ ගෲප් එක ඊළඟට යක්ෂ ගණ කියලා නර්තනයක් තියෙනවා විස්මුහුණු හරියටම අපේ මේ ගරායක අපේ දහඩ සංගීතන ඒ වගේ මේ පහතරට සම්ප්‍රදාය පැත්තට පහතරට සම්ප්‍රදාය තියෙන සමයවා ඇත්තට මේ පහතරට ආවේ එහෙන් තමයි ඒ පැත්තෙන් තමයි ආවේ කේරළේ පැත්තෙන් ආවේ ඊට පස්සේ තව නර්ත ඊළඟට ඒගොල්ලන්ගේ ජන ගායනා තියෙනවා අපේ පැල් කවි පාරු කවි වගේ ඒගොල්ලන්ගේ ජන ගායනා තියෙනවා ඊළඟ රූකඩ නාට්‍ය සංදර්ශක තියෙනවා ඒගොල්ලන්ග රූකඩ කර්ණාටක ප්‍රාන්තයේ හරි ප්‍රබල මාධ්‍යයක් බොහෝ ආයතන තමන්ගේ ප්‍රචාර කටයුතු සඳහා රූකඩ යොදා ගන්නවා අපේ වගේ පැත්තකට දාලා නැහැ ඒ රූකඩ එතකොට ඊට අමතරව තියෙනවා මේ නව අලුත් පරම්පරාවේ සංගීත ප්‍රසංගීපයක් ඉදිරිපත් කිරීමක් තියෙනවා මේක ඇත්තනම ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ ප්‍රධාන පරමාර්ථය වෙන්නේ ඒ ජන සාහිත්‍ය ජන නර්තන ජන අංග ජන සාහිත්‍ය අංග මේ රටවල් අතර බෙදා ගැනීම. ඉතින් ඉන්දියාව කියන්නේ මහා විශාල රටක්. අපි වගේ 60 ගුණයක් ලොකුයි. ඒක එක කොටසක් තමයි මේ කර්ණාටක. මේකෙ තියෙන විශේෂත්වය තමයි උතුරයි දකුණයි බෙදෙන ප්‍රධාන තැනක් තමයි සංගීතයේ කර්ණාටක සංගීතය උත්තර ಭಾರತೀಯ සංගීතය වගේ නර්තනවලත් එහෙමයි. දැන් වෙස්මුහුණු නැටුම් කලාවක් උඩට ගියාම නැහැ. දැන් අපේ රටේත් කේරළෙන් තමයි අපිට ඔය මේ මේ වෙස්මුණාවේ තමයි අම්බලංගොඩ පැත්තට බලපිටිය පැත්තට කේන්ද්‍ර වෙලා තියෙන්නේ. අපි දන්නවා මේ දේවල් දෙවියෝ පැමිණීමත් එක්ක තමයි පහතරට යන සම්ප්‍රදායෙන් උන්වන්සේ වැඩි ශ්‍රීනිගම දේවාලයේ. එතකොට ඒ දකුණත් එක්ක අපේ තිබෙන සංස්කෘතික බැඳීම නැවත උඩට ගන්න තමයි අපි උත්සාහ කරන්නේ.
ඒ උත්සාහය සාර්ථක වෙවි කියන විශ්වාසයත් එක්ක හෙට හවස් වරු වෙනකන් අපිට බලාගෙන ඉන්න වෙනවා. දැන් ඉන්දියාවේ උදවිය ඕනෑ තරම් තමන්ගේ සංස්කෘතිකමේ දේවල් ඉස්සරහට අරගෙන යන්න උත්සාහ කරනවා. හැබැයි ලංකාව ඇතුලේ තියෙන සංස්කෘතිකමේ දේවල් ගණනාවක් තියෙන උඩරට පහතරට සබරගමුණ අත්ත සම්ප්‍රදායන් ඒත් එක්ක බැඳලා තියෙන සංස්කෘතිකමේ වටපිටාවන් මෙන්න මේ දේවල් අර ඔබතුමන් කිව්වා වගේම මේ වෙස් මුහුණ තාමත් අර දාලා තියෙන පෙට්ටියේ ඇතුළට වෙලා වැහිලා තියෙන තැන් ඕන තරම් තියෙනවා. දැන් ඒව නටවන්නේ නැහැ, ඒව කරන්නේ නැති තැන් තියෙනවා. මෙන්න මේ කාරණාවට මොන වගේ දෙයක්ද සිද්ධ කරන්න බලාපොරොත්තුවක් තියෙනවද ඉස්සරහට? මේ වගේ වැඩසටහන අපි හෙට පවත්වන ප්‍රසංගිරුත් වෙන්නේ අපි රටවල් දෙක අතර සංස්කෘතික සම්බන්ධය වැඩි දියුණු වෙනවා. මම හිතන්නේ මේ වගේ සම්බන්ධකම් වැඩි දියුණු වීම හරහා තමයි අපේ දේවලුත් ඒ රටවලට අරගෙන යන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම හිතන්නේ දැන් අපි දැනටමත් අපි කමනයන් සංවිධානයක සගමයක් විදිහට අපි මේ වෙනකොටත් සැලසුම් කළ තියෙනවා. මේ වගේම අපි මීට සභාපතිතුමා අපි මුලින් සඳහන් කරා අපි කන්නඩ මචන් කර්ණාටකට වැඩිය කන්නඩ කිව්වම හැමෝම දන්නවා කන්නඩ චිත්‍රපටි උළලක් පැවැත්වුවා ලංකාවේ ප්‍රථම වතාවට. ඉතින් අපේ මචන් ප්‍රේක්ෂකව දැකලා තිබුණ නැහැ කන්නඩ ෆිල්ම් කන්නඩ චිත්‍රපටි කියන දේවල් ගොඩක් කාලවලට. ඉතින් අපි අධ්‍යක්ෂකවරයෙක් වගේම නළුලියන් කණ්ඩායමක් ලංකාවට ගෙන්නුවා. ඉතින් එතෙන්දී අතුරුන සම්බන්ධතාවය උඩ දැන් ඒගොල්ලෝ ඉදිරිපත් වෙලා තියෙනවා අපේ චිත්‍රපටි උළලක් කර්ණාටක ප්‍රාන්තයේ බංගලෝර පණිවිඩයක්. ඔව් පණිවිඩයක් පදනය. අපි දැනටමත් අපි චිත්‍රපටි තෝරමින් ඉන්නේ නේද? අපිට අපි මේක අවස්ථාවක් කරගන්න ආරාධනා කරන අපිට පුළුවන් නම් අපිට ඒ උරලට ලබා චිත්‍රපටි ලබා දෙන්න කියලා අධ්‍යක්ෂවරුන්ට අපි දැනට ඒක සැලසුම් කරන මට්ටමේ තියෙන්නේ. ඒ වගේම දැන් හෙට තියෙන උත්සවිනුත් පස්සේ අපි බලාපොරොත්තු වෙනවා මම හිතන දැනටමත් අර අපේ මේ සම්බන්ධීකරණ කටයුතු කරන මදන් ගෞඩ මහත්මයා අපිට ආරාධනා කරලා තිනවා මේ හෙට පැමිණෙන ඒ කලාකරුවන් වගේම ලංකාවෙන ශ්‍රී ලංකාවෙනුත් ඒ වගේම නර්තන ශිල්පීන් විශේෂයෙන් ජන කලා ශිල්පීන් කණ්ඩායමක් ඉන්දියාවේ විශේෂයෙන් කර්ණාටක ප්‍රාන්තයට යන්න ඒ වගේම ප්‍රසංගයක් පවත්වන අවස්ථාව ලබා දෙනවායි කියලා මම හිතන්නේ මේ හෙට ප්‍රසංගයෙන් පස්සේ ඒ අවස්ථාවත් උදා වේවි. අපේ ඊළඟ මම හිතන වැඩසටහන වෙන්නේ ඒක. ලංකාවෙනුත් මේ වගේම කලාකරුවන් පිරිසක් කර්ණාටක ප්‍රදේශයට අපි සමග ගිහිල්ලා ඒ ප්‍රසංගය පවත්වන්න. අන්තික දැන් අපි අර ඔයා ලස්සන්ට ආරාධනා කරා හැම දිනාට මෙන්න කියලා අපි ඒකදී කියන්න ඕනේ දැන් මේ එන සාහිත්‍යකරුවන් එක්ක ඇවිල්ලා පුළුවන් නම් සම්බන්ධකම් හදාගන්න. දකුණු ඉන්දිය සංගීතය කරන දරුවෝ ඉන්නවා නම් ඒගොල්ලෝ ඇවිල්ලා මේ එන මේ මහාචාර්යවරු ආචාර්යවරු එන්නේ ඒගොල්ලොත් එක්ක සම්බන්ධය හදාගන්න ඒගොල්ලෝ උදව් කරනවා සෑහෙන්න. ඒගොල්ලෝ කැමති අය කර්ණාටක සංගීතය හදාරන අයට ඕනම ඉන්දියාවට ගියාම පුංචි බාධා කිරීමක් කරන්න මම වෙලාව බලලා ඉමුද අපි. වෙලාව බලලා ඉන්න. එතකොට ඒගොල්ලෝ හරි කැමති ඒ රටවල් වලට එනවා නම් ලංකාවේ අය උදව් කරන්න. අපි ඒක පුද්ගලිකව දන්නවා. වැඩේ තියෙන්නේ අපේ කවුරුත් ඒ සම්බන්ධීකරණේ කරන්නේ නැහැ. දැන් අපිට ගියසරේ ආපු නාගත ඉහල්ලේ චන්ද්‍රසේකරන්ට තමයි කර්ණාටක ප්‍රාන්තයේ තියෙන ලොකුම සිනමා අකඩමි එක තියෙන එකට ලෝක රටවල් එනවා. අපිටත් කොහොම හෙලම එවන්න කියලා. ඉතින් වැඩේ තියෙන භාෂා ප්‍රශ්නේ තියෙනවා. එක්කෝ ඉංග්‍රීසි හොඳට පුළුවන් වෙනෝනේ. එහෙම නැත්නම් කන්නඩ පුළුවන් වෙනවා. එක්ක හින්දි පුළුවන් වෙනෝනේ. ඉතින් අපි ආරාධනා කරන්නේ ඔබ ඇවිල්ලා ඒ එන ගුරුවරුත් එක්ක සම්බන්ධකම් හදාගන්න ඔබට ලොකු අවස්ථාවක් තියෙනවා මේ ඉදිරි දෙකළු උදව් කරන පැහැදිලිම උදව් කරනවා. අවස්ථාවක් නැහැ කිය කියා පසුතැවෙනවට වැඩිය ඒකට හොඳම හැන්දෑවක් හෙට දවසේ උදා වෙනවා කියලා මතක් කරන්නට ඕනේ. හවස 7:00 ඉඳන් හවස 6 වෙනකන් ඔබට මේ නරඹන්න පුළුවන් හැකියාවක් තියෙනවා. අන් සංස්කෘතියෙන් ඉගෙන ගන්න මේ සංස්කෘතියෙන් වලට කැමැත්තෙන් ඉන්න ඔබට යන්න පුළුවන් කොළඹ 7 සෞන්දර්ය විශ්වවිද්‍යාලයට කියලා මතක් කරන්නේ බොහොම ආදරෙන්. දැන් සංගමයක් විදිහට මේක පවත්වාගෙන යනකොට බොහෝ තැන්වලදී මේ අපි දකින දෙයක් තමයි මේ විවිධ දේවල් කරනවා කියන කාරණේ මතක් කරලා ලංකාව ඇතුළෙත් ජනනාට ජන සංස්කෘතියේ ඕනෑ තරම් විය කියලා යන තැන් ඕන තරම් තියෙනවා. සමහර විට පරම්පරාවන් ඉවර වෙලා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ දුව හරි පුතා හරි ඒක පටන් අරගෙන යන්නේ නැති වෙන තැන් තියෙනවා. වෙන රැකියාවන් හොයාගෙන තියෙනවා. මේකටත් තියෙනවද මොකක් හරි පියවරක් අරගෙන දැන් වතු කරේ ජනතාව ගෙවුනත් ඔය කාරණාව තියෙනවනේ. හරියටම හරිනේ. ඔබ කිව්වා හරි. දැන් අපි කියන්නේ කඳු කරේ ජනතාව කියලා. පතු කරේ ජනතාව කියන කඳු කරේ ජනතාව කියන මලේ ජනතාව කියලා කියනවා. ඒගොල්ලෝ ඇවිල්ලා දැන් ලංකාවට අවුරුදු 200ක්. ඒගොල්ලෝ ඇවිල්ලා 1920 ගණන් වල 1820 ගණන් වල ආවේ ඒගොල්ලෝ. නමුත් 1910-12 වගේ නම් තමයි ඒගොල්ලෝ යමල් ලියන්න කියන පටන් ගත්තේ. ඒගොල්ලෝ ලියපු සාහිත්‍ය ලංකාවේ දෙමළ මහා සාහිත්‍යයට එකතුනේත් නැහැ, සිංහල සාහිත්‍යයට එකතුනේත් නැහැ. වැඩි කතා කරන්නේ නැහැ. හරි. ඔබ හරියටම හරි. ඒගොල්ලන්ව තල්ලු කරලා තිබුණේ මුල්ලකට.
ඒගොල්ලෝ එකක් තමයි අපි දන්න ඒගොල්ලෝ දකුණු ඉන්දියාවේ බොහොම පහත් කණ්ඩායමකින් ආවේ රස්සාවල් නැති කමට. ඒ ආවට පස්සේ සාහිත්‍ය ආවේ නැහැ. හැබැයි සාහිත්‍ය ඇතුලේ පොතනකවත් මේ තිබුණේ නැහැ ආයුධ අතරතරන් සටන් කරන ෆයිට් කරන ඒවා. හරිය දුක තිබුණේ, ආදරය තිබුණේ ඒගොල්ලන්ගේ ජීවිතයේ තිබුණේ. ඉතින් මේ සාහිත්‍ය කිසිම කෙනෙක් එළියට ගත්තේ නැහැ. අපි පෙන් ශ්‍රී ලංකා කියන්නේ මම කියන්නම් ලෝකයේ තියෙන පැරණිම පැතුම් කියයි ගැන සාහිත්‍ය සංවිධානය තමයි පෙන් ඉන්ටර්නැෂනල්. ඒකේ ලංකා විශාඛාවයි පෙන් ශ්‍රී ලංකා. ඒගොල්ලොත් එක්ක එකතු වෙලා අපි තීරණය කළා තියෙනවා ලංකාවේ වතුකරේ කවිය සිංහල සහ ඉංග්‍රීසි සමාජයට අරන් යන්න. පැතුම් මේ විස්තරේ කියලා. ඔව්. මුලින් පොඩි හැඳින්වීමක් කරන්න පෙන් ජාත්‍යන්තර සම්බන්ධයෙන් පෙන් ජාත්‍යන්තර සංවිධානය පෙන් ඉන්ටර්නැෂනල් කියන්නේ ලෝකයේ පැරණිම මාධ්‍ය සංවිධානය විශේෂයෙන්ම මේ ජනමාධ්‍ය නිදහස හා සාහිත්‍යයේ ප්‍රගමනය වෙනුවෙන් වැඩ කරන ලෝකේ පැරණිතම සංගමිකවත් හරි. මතන රටවල් ලෝක රටවල් 100 ගානක මේකේ ශාඛාවන් තියෙනවා. නමුත් අවාසනාවකට වගේ ලංකාවේ මේ වෙනතෙක් තිබුණ නැහැ ශාඛාවක් පෙන් අපි කියන්නේ පෙන් සෙන්ටර්ස් කියලා පෙන් කේන්ද්‍ර කියලා. නමුත් පහුගිය වසරේදී අපිට පුළුවන් වුණා MK සංවිධානයට පුළුවන් වුණා ඒ පෙන් ජාත්‍යන්තරයේ ශ්‍රී ලංකාවේ පෙන් කේන්ද්‍රයේ විදිහට පත් වෙන්න. මම හිතන්නේ ඒගොල්ලෝ අපේ වැඩ කටයුතු දැකලා ඒගොල්ලෝ කියන සතුටටපත් වෙලා සහයපකටපත් වෙලා තමයි අපිට මේ අවස්ථාව ලබා දුන්නේ. ඉතින් ඒක මම හිතන්නේ ලංකාවේ හුඟක් කලාකරුවන්ට ලැබුණු හොඳ අවස්ථාවක් සාහිත්‍යවේදීන්ට මාධ්‍යවේදීන්ට. ඉතින් අපේ පළවෙනි වැඩසටහන විදිහට තමයි අපි මේ සභාවතුමා කියපු වැඩසටහන පටන් ගන්නෙ. ඒක ප්‍රධාන අරමුණ තමයි වතුකරේ ද්‍රවිඩ ජනතාවගේ ද්‍රවිඩ ජනතාව අතර ඉන්න කවීන්ගේ කවි එකතු කරලා ඒ කවි කීප අපි විශේෂ මණ්ඩලයකින් ඒ කවි තෝරලා අපි ග්‍රන්ථයක් එළි දක්වනවා. ඒ ද්‍රවිඩ කවියේ සිංහල අර්ථය සහ ඉංග්‍රීසියෙන් ඒ අර්ථය ඇතුළත් කරලා අපිට දැන් මම හිතන්නේ ඉන්දියානු කල්චරල් සෙට් එකනේ සංස්කෘතික කේන්ද්‍රයෙන් ආරාධනා කළේ තන එක හින්දි භාෂාවට පරිවර්තනය කරන්න කියලා. ඒතර භාෂා තුනෙන්ම ඒ කවි අර්ථය ඇතුළත් කරලා අපි ග්‍රන්ථයක් මුද්‍රණය කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ ඒ ග්‍රන්ථය එළි දක්වන්න බලාපොරොත්තු වෙනවා. අපේ ප්‍රධාන අරමුණ තමයි මේ වතුකරේ ද්‍රවිඩයන් අතර ඒ ද්‍රවිඩ ජනතාව අතර සැගවිලා ඉන්න කවීන්ගේ කවි වලට ප්‍රධාන ධාරාවේ මාධ්‍ය තුල ඉඩක් ලබා දෙන එක. ඒක තමයි ප්‍රධාන අරමුණ. ඉතින් අපි දැන් දැනටමත් ඒ වැඩසටහන ආරම්භ කළා තියෙනවා. අපි දැන් වතුකරේ අපි ඒ කවීන් සොයාගෙන යන ගමන ආරම්භ කළා තියෙනවා. ඉතින් ඒකටත් මේ අවස්ථාව විශේෂ වෙන අවස්ථාවක් වේවි. අපිට වතුකරේ ඉන්න ද්‍රවිඩ කවීන් ඉන්නවා නම් අපිව සම්බන්ධ කරගන්න. අපි එනවා ඕගොල්ලන්ගේ ප්‍රදේශ වලට. ඇවිල්ලා අපි කැමතියි ඒගොල්ලොත් එක්ක සම්බන්ධ වෙලා ඒ කවි අපේ ග්‍රන්ථයට ඇතුළත් කරගන්න. ඒ නිසා ඔන්න ඔබට තවත් සුබ ආරංචියක් එකතු වෙලා තියෙන සමහර නිර්මාණ තියෙනවා. ඒ නිර්මාණ කියවගෙන යනකොට ඒ නිර්මාණ ඇතුළේ තියෙන දුක, සතුට, කඳුල, විරහව, වේදනාව සහ සංස්කෘතිමය දේවල් බොහොමයක් අපිට දැන කියා ගන්න පුළුවන්. මම හිතන්නේ අර අපිට අතහැරුණු සංස්කෘතියක් මේක ඔස්සේ ඉගෙන ගන්න පුළුවන්කමක් ලැබෙවි කියන විශ්වාසයත් එක්ක තියෙන සංස්කෘතිමය දේවල් ගණනාවක් ගැන කතා කරන නිසා ඔබට පුළුවන් හැන්දෑවක් පිළිබඳ ඔබේ මතක් කරන්න. කර්ණාටක සංස්කෘතියට ආදරය කරන කෙනෙක් නම් හෙට හවස 4 ඉඳන් 6 වෙනකම් වෙන් කරලා තියාගන්න කොළඹ හත සෞන්දර්ය විශ්වවිද්‍යාලයේදී ඔබට මේ සියල්ල නරඹන්න පුළුවන් කියලා මතක් කරන්නට ඕනේ. අපි අවසන් විනාඩි 4 ඇතුළත ඉන්නේ. ඉතින් සඳහන් කරමු අවසන් වශයෙන් මොන වගේ පණිවිඩයක්ද ලබා දෙන්න තියෙන්නේ කියලා. ඔව්, ඇත්තටම කියන්න තියෙන්නේ ඉන්දියාව කියන්නේ අපේ සංස්කෘතික සහෝදරයා ඥාතියා. ඉතින් අපි මාධ්‍ය පැත්තෙනු සංස්කෘතික පැත්තෙනු අපි ගොඩක් වැඩ කරගෙන යනවා. ඔබ හැමදෙනාටම අපි කියනවා අපිත් එකතු වෙන ආරාධනා කරනවා. හේතුව ඉන්දියාවෙන් අපිට ගොඩාක් දේවල් ලබා ගන්න පුළුවන්. විශාල දේවල් ලබා ගන්න පුළුවන්. නමුත් ඒවට අවශ්‍ය පාරවල් වලට ඇතුල් වෙන්නේ නැහැ. ඒ නිසා විශේෂයෙන් ඉන්දියානු සංස්කෘතික මධ්‍යස්ථානයේ ස්වාමි විවේකানন্দ සෙන්ටර් එක එතනට ගියොත් එතන තියෙනවා අත්ත වශයෙන්ම ගත්තොත් විශාල වශයෙන් මේ ශිෂ්‍යත්ව තියෙනවා. සමහරවිට මේ ලංකාව ඇතුළේ ඉඳගෙන ඉන්දිය සංස්කෘතිය ඉගෙන ගන්නවා. හැබැයි ඉන්දියාවට යන්න අවස්ථාවක් නැහැ කිය කියා පසුතැවෙනවා. පසුතැවෙනවා. ඕන තරම් ඉඳ තියෙනවා අපි දන්න නිසා. කියන්නේ ඔබ හැමදෙනාටම අපි කියන්නේ එකතු වෙන්න ඒ අවස්ථාව ප්‍රයෝජනෙට ගන්න. ඒ නිසා අපි විශේෂයෙන්ම මේ අංග විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ සියත මාධ්‍ය ආයතනයට මේ අවස්ථාව අපිට ලබා දුන්නාට. ඒ හැම දිනාටම ස්තුතියි. මොකද මේ පණිවිඩය අපිට ගෙන යන්න ඕන කම තියෙනවා. ඇත්තටම මේ ඉන්දියානු සාහිත්‍ය හදාරන කෙනෙක් ඉන්නවනම් හෙට ආවොත් ඔබට ලොකු සම්බන්ධක අපි කියන්නේ මේ ලින්ක්ස් ටිකක් හදා ගන්න පුළුවන් එතනත් එක්ක. ඒගොල්ලෝ ගොඩක් ලෑස්තිලා ඉන්නවා මේ අපේ ග්ලෝබල් මේ ඒ ආයතනය අපිට උදව් කරන්න. ඔබටත් යමක් සඳහන් කරන්න. ඔව්, ඇත්තටම ඒක තමයි මමත් සභාවතුමාගේ ආරාධනාව මම කරන්නේ. හෙට එන්න, හෙට ඇවිල්ලා අපිත් එක්ක එකතු වෙන්න, අපේ සංගමයත් එක්ක එකතු වෙන්න. මම ඒ වුණොත්
අපි ඔබතුම කිව්වා වගේම ඉන්දියාවෙන් මෙහෙට එනවා වගේම සංස්කෘතිය ගලායන වගේම අපිටත් පුළුවන් මේ මහා සංස්කෘතිය එකතු වෙන්න. මොකද ඉන්දියාව කියන්නේ දැන් තා හැම අතීම ප්‍රබල රටක් වත් අපි උදාහරණයක් ගත්තොත් දියුණුවෙන් පවතින සංවර්ධිත ළඟම උදාහරණය බොහොම කිව්වට කම නැහැ යොහානි කොයිතරම් ජනප්‍රිය වුණාද ලෝකේ. ඉතින් මේ වගේ අවස්ථාවක් තියෙන අපිට විශාල අවස්ථාවක් තියෙන අපේ අත ළඟම. ඉතින් මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගමු කියලා කියන්නේ අපි අත දෙන අපිට පුළුවන් ඒ හැකියාව අපේ සම්බන්ධකම් තියෙනවා. ඉතින් අපි හැමෝටම ආරාධනා කරනවා අපිත් එක්ක එකතු වෙලා ඉන්දියා සංස්කෘතිත් එක්ක තියෙන බැඳීම් ශක්තිමත් කරගන්න කියලා. එනිසායි බැඳීමට නමක් එකතු කරගන්න ඔය බැඳීම් ශක්තිමත් කරගන්න ඔබටත් පුළුවන් හැකියාවක් තියෙනවා කියලා මතක් කරන්නට ඕනේ. ප්‍රථම වරට ලංකාවේ පවත්වන්නේ ඉන්දියාන් කර්ණාටක ප්‍රසංගයේ ආසියානු පාද්‍ය සහ සංස්කෘතික සංගමිතම ඔබට මේක අරගෙන එන්නේ. හෙට හවස 4 ඉඳන් 6 වෙනකන් වෙලාව වෙන් කරලා තියාගන්න කියලා මතක් කරන්නට ඕනේ. ඔබ යන්න ඕනේ කොළඹ 7 සෞන්දර්ය විශ්වවිද්‍යාලයට කියලා. දැන් සෞන්දර්ය විශ්වවිද්‍යාලයට ගියවට පස්සේ ආවට පස්සේ මොකද වෙන්නේ? කොතෙන්ද යන්න ඕනේ හරියට? ශ්‍රවණාගාරයට එන්න තියෙනවා. පණිභාරත රංගශාලාවට. පණිභාරත රංගශාලාවට ආවොත් ඔබට මේ සියල්ල දැකවලා ගන්න පුළුවන්කම තියෙනවා. බොහොම ස්තුතියි. එහෙනම් අද දවසේදී මේ සියල්ලට එකතු වුණාට අද මේ පිළිබඳව කතා කරන්නට අප සමග සම්බන්ධ වුණේ ආසියානු මාධ්‍ය හා සංස්කෘතික සංගමයේ සහ පෙන් ශ්‍රී ලංකා සංවිධානයේ සභාපති උපුල් ජනක ජයසිංහ මහත්මයා අයිබෝවන්. ඒ වගේම ආසියානු මාධ්‍ය සහ සංස්කෘතික සංවිධානයේ ලේකම් පැතුම් වික්‍රමරත් මහත්මයා බොහොම ස්තුතියි. නැවත දවසක මුණ ගැහෙමු අයිබෝවන්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.